අයිබෝවන් සුබ දැසනක් ඔබට අද දවසේදී අපි සූදානම් ජීවිතාර්ථ වැඩසටහන තුළ බොහෝ වටිනා දේවල් කතා බහ කරන්නට විශේෂයෙන්ම මේ පරිසරයත් එක්ක මැදුණු මේ හරිතබවත් එක්ක පාරිසරික සාධක යාකාරයම පවත්වාගෙන අපි අපේ කෘෂි වටපිටාව සකස් කරගන්නදී අලුත් ක්‍රම සහ නවීන තාක්ෂණ යොදා ගන්න ක්‍රම බොහෝමයක් පිළිබඳව අත්හදා බලනවා නූතනේ ප්‍රවණතාවයේ එය දියුණු වෙන තාක්ෂණික ලෝකයක් එක්ක ඒහා සමගාමීව කෘෂිකර්මාන්තයේ ගමන් කරන ආකාරය අපිට දකින්නට පුළුවන් ඒන් ව්‍යුක්ත වෙන්න අපිට ඉඩකඩක් නැහැ ඒ නිසාම නවීන තාක්ෂණික ක්‍රමෝපායන් අපි කෘෂි තාක්ෂණික වටපිටාවට කොහොමද භාවිත කරන්න කියන දේ පිළිබඳව තමයි අද දවසේදී විශේෂයෙන් අපි ජීවිතාර්ථ තුළ කතා බහ කරන්නේ අපි අද දවසේදී විශේෂයෙන්ම කතා බහ කරනවා හරිතාගාර වගාවන් පිළිබඳව මේ පිළිබඳව අද දවසේ මේ කතාබහ ඉදිරියට ගෙන යන්න මා සමග සම්බන්ධ වෙනවා ගෙවතු අලංකරණ ශිල්පිනී ශිල්පී සහ කෘෂි උපදේශක කැලුම් රන්දිම මහත්මයා ආයිබෝන් කියලා අපි කොහොමද පිළිගන්නවා කැලුම් මහත්තයා අපි අද දවසේදී කතා බහ කරන්න විශේෂයෙන්ම මේ හරිතාගාර වගාවන් පිළිබඳව මේ හරිතාගාර වගාවන් කියෝ අපි ගෘහස්ථාවරණ මේ වගේ විවිධ නම් වලින් අපි හඳුන්වනවා අපි මුලින්ම මේ පිළිබඳව හැඳින්වීමක් ලබා දෙමු ඔව් ඇත්තටම දැන් අපේ රටේ ගත්තොත් දැන් අපිට පාලනය කරන්න බෑ හැමදේම. ඒ කියන්නේ උදාහරණ වශයෙන් වැස්ස, අවුව, ඊළඟට කෘමිහානි. ඉතින් ඒ හින්දා තමයි ඔච්චර ඔය රසායනික දේවල් ඔය වසවිස වලට ගොයින් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් එහෙම පුරුදුනාට දැන් ඔවුන්ට තියෙන ඊළඟ ගැටලුව තමයි එකක් දැන් එහෙම ඒ වසවිස කරලා කරන්නේ ඔවුන් එක එක පැත්තකින් පවකුත් කරගන්න. මොකද අර සත්තු කෝටි ගාණක් මරලා. ඒ වගේම අනිත් ඒවා අපි ලබා දෙන, ඒ කියන්නේ පාරිභෝගිකයෝ තනි කර වස කාලා ඉතින් ඔවුන් ලෙඩ වෙනවා. ඉතින් ඒක නවත්තන්න නම් අනිවාර්යෙන් අපි අනාගත තාක්ෂණයට යන්න ඕනේ. ඒ කියන්නේ හොඳ කෘෂිකර්මයට. ඉතින් එතෙන්දී වෙන්නේ මේ හරිතාගාරයේදී ඒ ශාකයට අවශ්‍ය එන්වයර්න්මන්ට් එක දීලා ශාකයට ඇති වෙන, ඒ කියන්නේ පලිබෝධ හානි, අවුවෙන් වැස්සෙන් වෙන හානි ඒ ඕන දෙයක් නවත්ත ගන්න. ඉතින් ඒකේ තව වැදගත් දෙයක් තමයි අපි ගත්තොත් දැන් අපි හිතුවොත් අපිට ඔය කැරට් බීන් නුවරෙලිය හැදෙන නැත්නම් මොකක් හරි සීතල දේශගුණේ හැදෙන ස්ට්‍රෝබෙරි ඒ වගේ දෙයක් වුණත් ඕන රස්න පැත්තක හදා ගන්න පුළුවන්. එතකොට මොකද අපි අර හරිතාගාරවල ඒ ශාකයට අවශ්‍ය එන්වයර්න්මන්ට් එක කෘත්‍රිමව හදලා දෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධානම මූලික ලක්ෂණය. ඔව් ඒ වගේම තමයි දැන් අපි අද වෙන විට ගත්තොත් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම මේ වගා ක්‍රමය ඉතාමත්ම ජනප්‍රිය විශේෂයෙන්ම ලංකාවට වඩා ලෝකේ අපි දකිනවා විශේෂයෙන්ම ඇමරිකානු කලාපය තුළ පවා මේ හරිතාගාර වගාවන් පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනවා සහ විවිධ එළවලු වර්ග වගා කිරීමේදී මේ ක්‍රමවේදය භාවිත වෙන අවස්ථා තිබෙනවා කොහොමද අද ලෝකයේ මේ නව ප්‍රවණතාවයට තියෙන ඉඩකඩ ඔව් ලෝකේ ඇත්තටම ගොඩක් වෙලාවට දැන් ඇමරිකානු කලාපේ එහෙම නැත්නම් අපි ගත්තොත් ඊශ්‍රායලයේ වගේ රටක් ඊශ්‍රායලයේ එහෙම ගොඩාක් ඉහළින්ම තමයි මේ තාක්ෂණය තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ තනිකර ඒ කියන්නේ රොබෝවරුන් ලව්ව තමයි මේ හැමදේම වෙන්නේ. ඉතින් මෙතෙන්දි තව දෙයක් තමයි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් එළිය වගා කරනකොට ගොඩාක් ලොකු ලේබර් කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ වල් උදුරු ගන්න ඕනේ. ඊළඟට ඒවට ගහෙන් ගහට පෝර දාන ඕනේ. ඉතින් ඕක අක්කර ගානක පෝර දාන්න ගියොත් ඒක ප්‍රායෝගික නැහැ. හැබැයි මේවැය එහෙම නෙමෙයි. මේවට ඔක්කොම ඔටෝමැටික්. ඒ කියන්නේ වෙලාවට පෝර අවශ්‍ය ප්‍රමාණය වැටෙනවා වතුර ගහට අවශ්‍ය ප්‍රමාණය වැටෙනවා ඉතින් ඒවැත් දැන් වතුර ගත්තත් ඒ වතුර නාස්ති වෙන විදිහට වැටෙන්නේ නැහැ ඒ ගහට මිලිලීටර් 300 නම් ආවනේ මිලිලීටර් 300මයි ශාකයට ලැබෙන්නේ ඉතින් ඒ හින්දා අර වගේ රටවල් වල අපිට ඒ කියන්නේ කිට්ටු කරන්න බැරි තරමට තාක්ෂණය දියුණුයි ඉතින් ඔවුන් ගොඩක් වෙලාවට ඔය එක එක ශාක වර්ග දැන් ඔය හයිබ්‍රිඩ් වර්ග වගේ ලංකාවට එවනවා ඉතින් ඒ එවුවහම ඒවා අපේ එළියේ වගා කරන්න බෑ මොකද අපේ පරිසරයට හුරු නැහැ. ඒ ශාක එක දෙමුහුම් කරලා නිෂ්පාදනය කරපු ශාක. ඉතින් ටග්ගල අපේ පලිබෝධ හානි වලට ඔරොත්තු දෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔවුන් ඒවා පරිශන කරලා තියෙන ඔවුන්ගේ කියන හරිතාගාර වලට වගා කරන තියෙයි. ඒ හින්දා ඒවා අපි මෙහෙදි කරද්දී අනිවාර්යෙන් ඒ තාක්ෂණය ලෝකේ තාක්ෂණයට අපිට යන්න වෙනවා. ඔව් ඒ වගේම තමයි දැන් අපි ලංකාව ගැන කතා කරොත් ලංකාව කියලා කියන්නේ කෘෂිකාර්මික වටපිටාවට හුරු පුරුදු හැම දෙයක්ම අපිට සබහදාමෙන්ම ලැබිලා තිබෙනවා. නමුත් අපි වර්තමානයේදී හරිතාගාර වගාවන් විවිධ ප්‍රදේශවල විවිධ වගාවන් සම්බන්ධයෙන් දකිනවා. ඔබතුමන් දකින විදිහට කොහොමද කැලුම් මහත්මයා මේ ලංකාවේ තත්ත්වය හරිතාගාර වගාවන් සම්බන්ධයෙන්? ඔව් දැන් ඇත්තටම ලංකාවේ සෑහෙන්න දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ඉතින් ගොඩ දෙනෙක්ගේ එක එක ව්‍යාපාරික අවස්ථා බිඳ වැටුණා. සමහර විට ඔවුන් කෘෂි කර්මයට අත තියලවත් නැහැ. ජීවිතේටවත් පැලයක් හිටවපු නැති අය. එක්කෝ විදේශ රටවල ටූරිසම් පැත්ත ඒ වගේ මොනවා හරි දෙයක් කරපු අය. ඊළඟට
නමුත් මේ හරිතාකාර වගාව වුන් දැනටම කරනවා. ඒ කියන්නේ මේකට ටිකක් අර තරුණ කට්ටිය ඒ කියන්නේ ඉන්වෙස්ට් කරන්න කැමති කියන්නේ. මොකද දැන් හැමදාම අපි දකිනවා සාමාන්‍ය ගොවියා දුක් විඳිනවා. ඒ කියන්නේ ඔව් මහන්සි වෙලා කරලා සමහරට උට ඒ කියන්නේ අපි හිත මොන හරි වවන දේ විකුණ ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. හරිතාකාරවල වවන්නේ සාමාන්‍යයෙන් මිලෙන් ඉහළ ලාභයක් තියෙන ශාකවලට තමයි යන්නේ. ඉතින් ඒ හින්දා හරිතාකාරයක් කරන කෙනෙක් කවදාවත් ඒක පාඩු ලබන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඉතින් ලංකාවේ ඇත්තටම ප්‍රවණතාවය දැන් සෑහෙන ඉහළ ප්‍රවණතාවයකට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ වගේම හුඟ දෙනෙක් ඒවා ඒ ටනල් එකක් හදලා ඒ කියන්නේ දැන් අපි ඔය හරිතාගොල්ල ග්‍රීන් හවුස් පොලි ටනල් එක එක නම් හඳුන්වනවා. ඉතින් ඒවා එකක් හදලා එයා දියුණු වෙනකොට එයා ඒකෙන් නවතින්නේ නැහැ. ඉතින් ප්‍රමාණය වැඩි කරන්න ඔවුන් එන්න එන්න ගොඩාක් හදලා ඉතින් දැන් ඇත්තටම ලංකාවේ හිතා ගන්න බැරි විදිහට මේක ඉහළට නැගිගෙන යනවා. ඔව් ඒ වගේම තමයි දැන් මෙතනදී බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හරිතාගාර වගාව. මෙතනදී අපි සාමාන්‍යයෙන් සබාදහමෙන් අපිට ලැබෙන දේවල් පාලනය කරනවා සහ හරිම විදිහට වගාවට නිවැරදි ප්‍රමාණය යොමු කිරීමක් නිසිදු වෙන්නේ. මේ ක්‍රමවේදයට තාක්ෂණික වශයෙන් සහාය අපි පූර්ණ වශයෙන් තාක්ෂණික සහයක් ලබා ගන්නවා. ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරි වියදම් යන වැඩක්. මේ අධික වියදම් යන වැඩක් සහ ආයෝජනේ වැඩි. ඉතින් කොහොමද අපි හරිතාගාර වගාව පටන් ගන්නෙ? මේ ආයෝජනේ වැඩි කියන එක තමයි හරිතාගාර වගාවන් සම්බන්ධයෙන් කතා කරද්දී ප්‍රධාන අවාසිය විදිහට දකින්නේ. මේ ගැන මේ ලංකාවේ තත්ත්වයත් එක්ක අපි කොහොමද මේකට යොමු වෙන්නේ? ඔව් ඉතින් ඇත්තටම දැන් අපි ගත්තොත් අර විදේශවල තියෙන දැන් ඊශ්‍රායල් වගේ ඉතින් ඒ වගේ රටවල් වල ස්වභාවික සම්පත් නැහැ. ඉතින් ඔවුන් තනිකර ඒ කියන්නේ හරිතාගාරයේ ටෙම්පරේචර් එක හදාගන්න තනිකර ඒ කියන්නේ වෙට් පෑඩ් කියලා ඔය දැන් අපේ සාමාන්‍ය ගෙවල් වල අපි වායු සමීකරණ හයි කරන්නේ ඒ වගේ සිස්ටම් භාවිතා කරනවා. ඉතින් දැන් පොළව තනිකර කොන්ක්‍රීට් කරගෙන වෙනම රොබෝවරුන් ලව්ව තමයි ඔක්කොම මේ ඒ කියන්නේ ක්‍රොප්ස් කැඩෙන්නේ. ඉතින් ඒ හැමදේම ඒ රටවල. හැබැයි ලංකාවේදී දැන් අපි ගොඩක් කියලා නිර්මාණය කරද්දී අර ගොවීන්ටත් ඒක දරා ගන්න පුළුවන් විදිහට මෙහෙ තාක්ෂණයට ගැලපෙන ඒ කියන්නේ අපි හිතමු අපේ ස්වභාවික පරිසරය ගත්තොත් දැන් අපේ හිම වැටෙන්නේ නැහනේ. හිම වැටිලා වැටෙන්නේ අපේ ගොඩක් වෙලාවට ගැටලුවකට එන්නේ එක්ක උෂ්ණත්වය. වියලි කලාපේ නම් දැන් හරිතාගාරයක් කියන්නේ උඩින් කව වෙනවා. එතකොට ඉටිකොලකින් තමයි ඒව අරදිරන්නේ. එහෙම නැති ඉටිකොල ඉතින් ඒ ඉටිකොලකින් කව වුණාම උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් අපි කාමරයක් ඇතුළේ ඉන්නකොට උෂ්ණත්වය වැඩි වෙනේ ඒ වගේ. හැබැයි නමුත් ලංකාවේ ඊළඟ ගැටලු වෙන්නේ වැස්ස. වැස්ස මේකේ 100%ක් නවත්ත ගන්න පුළුවන්. මොකද තෙමෙන්නේ නැහැ. ඊළඟට අර උෂ්ණත්වය වැඩි වෙන එක අඩු කරගන්න අපි මෙහෙදි ගොඩක් වෙලාවට දැන් ඒ කියන්නේ නැචරල් වෙන්ටිලේෂන් සිස්ටම් විදිහට තමයි හදන්නේ. ඒ කියන්නේ එතකොට ෆුල්ම උඩ ඉටිකොලේ කවර් කරන්නේ නැහැ. ඒවත් අර සමහර විට එක්කෝ අර টොප් වෙන්ට් කියලා ක්‍රමයක් තියෙනවා නැත්නම් සෝටූත් කියලා කීයක් දැත්ත වගේ ක්‍රමයකට ඒකෙත් ඉන්සෙට් ප්‍රූෆ් net එකක් දාලා එතනින් අර ටෙම්පරේචර් එක ඔටෝ යන විදිහට හදනවා. ඊළඟට අර වෙට් පෑඩ් කියන ඒවා මිල අධික හින්දා සාමාන්‍යයෙන් අපිට වතුර මලක් හයි කරගන්නවයි කියන එක ලොකු දෙයක් නැහැ. මොකද දැන් සාමාන්‍යයෙන් මේ පැලේකින් පැලේකට වතුර දෙන්න වතුර ඒ කියන්නේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක තමයි හදන්නේ. ඉතින් ඒ පැලෙන් පැලේට වැටෙනකොට ඒකටම අපි දාගන්න උඩින් මීදුම් පද්ධතියක්. ඉතින් ඒ වගේ දේකුත් කනෙක් කරගත්තාම එකක් අඩු වියදමකින් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි කොහොම කරත් අපි එළිය වගා ගන්නවට වඩා යම් වියදමක් දරන්න වෙනවා. හැබැයි එළිය වගා කරලා අපිට පාඩු වෙන්න අවස්ථා ඕන තරම් වැඩි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ කෙලින්ම එළිය වගා කරලා මේක වැස්සක් වෙලා විනාශ වෙලා යයිද කෘමිහානියක් ඇවිල්ලා විනාශ වෙලා යයිද. ඉතින් ඒ ගැටලුවක් නැතුව අර ඉන්වෙස්ට් කරපු එකට ඒ මුදල ඉක්මනට කවර් කරගන්න පුළුවන් කොහොම කරත්. ඒ කියන්නේ ඔය ෆ්‍රේම් මෙහෙම අර GA බට යකඩ බට ඒ වෑන් කරන යම් මුදලක් තරන්න වෙනවා. නමුත් ඒක වැඩි කාලයක් ගාව වෙන්නේ. ඒ කියන්නේ අවුරුද්දක එකමාරක් යනකොට අනිවාර්යෙන් ඒ මුදල පවා කව වෙලා. ඉතින් මේක අර මොකක් හරි ගයක් අපි රෙන්ට් එකට දෙද්දි අපි මොකුත් නොකරත් අපිට ඉන්කම් එක එන්නේ. ඒ වගේ තමයි මේක ඊළඟට මාසෙ ගන්න ඉන්කම් එකක් ගොවින්ට ගන්න පුළුවන්. ඔව් ඒ වගේම තමයි දැන් මේ ක්‍රමවේදය ටිකක් අලුත් ක්‍රමවේදයක් බොහෝ ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට. ඒ නිසා මේ හරිතාගාර වගාවක් නිවැරදිව පවත්වාගෙන යන්න අපිට යම්කිසි පුහුණුවක් අවශ්‍යමද? මේ පුහුණුව ගැන අපි කතා කරමු. ඔව් පුහුණුවක් කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ විනයක් තියෙන්න ඕනේ. දැන් හරිතාගාර වගාවේදී අපි එතෙන්දී පුළුවන් තරම් අර දැන් කාබනික පැත්තට එහෙම නැත්නම් අවිහිංසාවාදී වේ කියන්නේ සත්තු විනාශ කරගෙන එහෙම දෙයකට නෙමෙයි එතෙන්දී යන්නේ. අපි පුළුවන් තරම් විනයක් ඇතුව ඒක ආරක්ෂිතතයක්. දැන් අපි කොරෝනා වලට වෙනම එක ක්වොරන්ටයින් කරනවා නැත්නම් මාස් දාගෙන අපි විනයෙන් ඉන්නේ. ඒ වගේ මේ හරිතාගාරයක් ඇතුලේ කිසිම සතෙට යන්න බෑ. හැම පැත්තෙම සීල් කරලා තියෙනවා. ඉතින් අපි ඇතුල් වෙන දොර වුණත් අපි ඇතුලට යනකොට අපි එළියේ තියෙන පලිබෝද ඇඟේ ගා ගන්න නැතුව. ඉතින් එතන ගොඩක් වෙලාවට වෙනම කකුල්
උනත් හොද ගන්න. ඉතින් ඒවට විස බීජ නාශක දාලා ඒ හරහා යන්න. එහෙම නැත්නම් වෙනම ජැකට් එකක් පාවිච්චි කරලා ඒකට වෙනම ඇඳුමක් තියාගෙන බූට්ස් දාලා ඊට අමතරව දැන් පිට දැන් අපි සාමාන්‍ය වගාවගේ පිට කෙනෙක් ගියත් ඒක ගැටලුවක් හිතන්නේ නැහැ. හැබැයි ඉස්සර අපේ පැරණි මුතුන් මිත්තෝ එහෙම දැන් අපි ඉතින් ඒ දැන් ඔවුන් බුලත් කොටුවක් නම් බුලත් කොටුවට යනකොට පිට කෙනෙක් ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ අපේ ගැමියන්ගේම ඉස්සර ඒ ගතිය තිබුණා. ඉතින් අර හරිතාගාර වගාවෙදිත් එහෙම තමයි. ඉතින් ඒකට ඒ යන කෙනා විතරයි යන්නේ. ඉතින් ඒ විනයෙන් කරන්න ඕනේ. ඊළඟට මේක හරි ෂෙඩියුල් එකකට. ඒ කියන්නේ මේක මැනේජ්මන්ට් කිරීමක් තමයි. ඉතින් වගාව දැන් අපි අද දවසේ වතුර මිලිලීටර් 100ක් දෙනවා නම් ඒක හරි ක්‍රමයට දෙන්න ඕනේ. ඊළඟට මේ ශාකයකට මොන හරි අපි කාබනික දියර පොහොරක් දානවා නම් ඒකත් ඒ ප්‍රමාණයට දෙනවා. ඊළඟට ක්‍රුමීන් A කියලා සැකයක් තියෙනවා නම් අපිට ඔය කාබනික කෘමි විකර්ෂක දැන් ගොඩාක් කාබනික කෘමි විකර්ෂක ගැන දන්නවා. ඉතින් ඒ වගේ දේවල් නිසියා කර අපි හිතමු සතියේ සැරයක් අපි ගහනවනේ ඒක සතියේ සැරයක් ස්ප්‍රේ කරනවා. ඉතින් ඒක ෂෙඩියුල් එකකට හරියට අද මම මේක කරා අද වතුර මෙහෙම දැම්ම ඒක ෂෙඩියුල් එකක් හරියට මේන්ටේන් කරොත් මෙතෙන්දී ඇත්තටම කෘෂිකර්මය දන්නේ නැති අතදරුවෙට උනත් ඒකෙන් කරගැනීමේ පහසුව තියෙනවා. ඉතින් ඒ ෂෙඩියුල් එක මේන්ටේන් කිරීම තමයි මෙතෙන්දී තියෙන්නේ. ඉතින් අපි නම් සාමාන්‍යයෙන් ඒ හැමදේම කියලා දෙනවා. ඉතින් කරන අය මේ හැමෝම සාර්ථකව ඒ හින්දා මේ වගාවෙන් ජය ගන්නවා. ඔය ඒ වගේම තමයි දැන් අපිට වගාවට තිබෙන ප්‍රධාන අභියෝගයක් තමයි වර්තමානයේදී ජනගහනය වැඩි වෙනවා. මේ ජනගහනය වැඩි වෙන සාපේක්ෂතාවයට සමානවම මොකද වෙන්නේ ආහාර අවශ්‍යතාවය අපේ වැඩි වෙනවා. ආහාර අවශ්‍යතාවයත් එක්ක අපිට මේ කෘෂිකාර්මාන්තයෙන් ලබා ගන්න අස්වැන්න අවශ්‍යයි. ඒත් එක්කම අභියෝගයක් වෙනවා අපිට ඉඩකඩ ප්‍රමාණවත්ද මේ වගාවන්ට. ඒ නිසා අපිට සීමිත ඉඩකඩක් ඇතුළේ වගාවන් කරන්න වර්තමානයේදී සිද්ධ වෙලා තිබෙනවා. ඒතර මේ අභියෝගයත් එක්ක සීමිත ඉඩකඩක් ඇතුළේ අපි කොහොමද හරිතාගාර වගාවට අවශ්‍ය ඉඩකඩ සහ ඒ අවශ්‍ය කොටස් කළමනාකරණය කරගන්නේ? ඔව් ඇත්තටම ඒක ගොඩක් වැදගත්. මොකද ඉස්සර පුරුදු වෙලා තියෙන්නේ දැන් අක්කර ගණන් වගා කරන්න. ඉතින් අක්කර ගණන් වගා කරාට සමහර විට අපි හිතමු අක්කරයක වගා කරන කෙනාට පර්චස් 10කින් ගන්න අස්වැන්නවත් ගන්න බෑ. එක්කෝ ඒක නාස්ති වෙලා යනවා. එක්කෝ කඩද්දි එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කරද්දි එහෙම වෙලා මොනවා හරි වෙලා නාස්ති වෙලා යනවා. මොකද අපිට කන්ට්‍රෝල් කරන්න බෑනේ. දැන් සාමාන්‍ය වැස්ස කන්ට්‍රෝල් කරන්න බෑනේ. එතකොට එළියේ වගා කරනකොට මල් වැස්සට තෙමිලා මල් හල වැටෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ගස් පෙරලෙනවා. ඊළඟට වනසත්තුන්ගෙන් එක එක දැන් අපිට පලිබෝධ ඒ කියන්නේ කෘමීන් විතරක් නෙමෙයි නිකං සත්තු මෙයෝ ඉත්තෑව ඒ වගේ ගොඩාක් සත්තුන්ගෙන් හානි වෙනවා. හැබැයි මේ හරිතාගාරයක් එහෙම නෙමෙයි. ඉතින් දැන් ඇත්තටම කොළඹ ප්‍රදේශයේ කෙනෙක්ට ලොකු බිම් කොටස් නැහැ. ඇත පිටිසර පැත්තකට ගියොත් ලොකු බිමක් තියෙන්න පුළුවන්. නමුත් කොළඹ කෙනෙක්ට බිම් කොටසක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට උනත් සාමාන්‍යයෙන් දැන් පර්ච දැන් ඒ අක්කරේක ඉතින් සමහර විට පර්චස් 10න් එයා ලබා ගන්න පුළුවන්. මොකද මේ පර්චස් 10ක හරි අපි හිටෙව්වොත් ඒ පැල කරපු එකේ අස්වැන්න අපිට 100% ගැරන්ටි කරලා එයාට ගන්න පුළුවන්. ඒ කියන්නේ ගහකින් අපිට ලබා දෙනවා නම් එයා අස්වැන්න කිලෝ 4ක්. ඒ කිලෝ 4 දිගටම එයා ලබා දෙනවා. ඉතින් අපිට ඒ ගහට අවශ්‍ය සාත්තුව දීලා ගහ ආදරෙන් අර රැක බලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක ගොඩක් ගැටලුවක්. අනිත් දේ තමයි දැන් සමහර වෙලාවට දැන් අපි ගත්ත නාගරික ප්‍රදේශයක එයාගේ ගෙදර ස්ලැබ් එකක් දාලා තියෙනවා. එතකොට එයාට බිම ඉඩකඩක් නැහැ. මොකද පර්චස් 5 6 7 8 ඕවගේ ඉඩකඩම්නේ දැන් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට ස්ලැබ් එක උඩ වුණත් හරිතාගාරයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකෙන්දී අර ඉඩකඩ ප්‍රශ්නේ කොහොමත්ම ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් දේ දැන් අපි කොච්චර කරත් අපි දන්නේ අපි කඩේකට ගිහිල්ලා එළවලුක් පළතුරක් ගන්නකොට මේකට වස ගහලාද නාවලද. ඉතින් ඒකනේ ගොඩක් අපි ගේන පළතුරු. අපි ඉස්සර ගම් වලින් ගන්න පළතුරක් එලකවරුව කිව්වහම ඒකේ රසයි. ඒ සුවඳ මුළු පළාතටම දැමෙනවා. නමුත් අර දැන් ගොඩක් වෙලාවට එක්කෝ බාගෙට ඉදවල නැත්තම් වස ගහලා එහෙම ගෙනල්ලා හින්දා ඒ රසයේ ගුණේ පවා නැති වෙලා තියෙන. ඉතින් Tamanට මොන්නම් පොඩි හරිතාගාරය Tamanගේ ගෙදර හදාගෙන Tamanට අර පාරිභෝජන කරන්න අවශ්‍ය ඕනේ එළවලු Tamanගේ අවශ්‍ය දේ හරි දීලා දරුවන්ට දෙන්න පුළුවන්. මොකද දැන් හුඟ දෙනෙක් අපි දැකලා තියෙනවා අර ඕගනික් විදිහට Tamanට අතේ සල්ලි නැත්තම් Tamanගේ දරුවට විතරක් පොඩි ග්‍රෑම් ගාණක් හරි ඕගනික් වැඩි මුදලක් දීලා ගන්නවා. ඉතින් ඒකම එයාට ආයේ වැඩි මුදලක් දීලා ගන්න නැතුව Tamanගේ නිවසේ හදා ගන්න පුළුවන්. ඉතින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් ඒ හින්දා ඉඩම කඩ කර්මනාකාරීත්වයට හොඳම විසඳුම තමයි
මේ හරි කතාගාර වගාව. ඔව් ඒ වගේම තමයි දැන් අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි වගාවක් අපි ආරම්භ කරන්න කැලුම් මහත්තයා අපිට අවශ්‍ය වෙන්නේ වැඩි අස්වැන්නා වැඩි පළදාවා. ඒ අරමුණත් එක්ක අපි වගාවක් ආරම්භ කරද්දී අපි හිතනවා පොහොර භාවිතය සාමාන්‍යයෙන් වැඩියෙන් දාන්න ඕන. පොහොර වැඩියෙන් දැම්මොත් හොඳ අස්වැන්නක් ලැබෙයි. මේක තමයි අපි ව්‍යවහාරයේ තියෙන ප්‍රධාන ජනප්‍රිය වාක්‍ය මේ කෘෂිකර්මාන්තේ පොහොර වැඩියෙන් දැම්මොත් අපිට වැඩි අස්වැන්නක් ලැබෙයි. ඒතර හරිතාගාර වගාව ඇතුලේ අපි කොහොමද මේ පොහොර භාවිතය කරන්න ඕනේ? ඔව් හරිතාගාර වගාවේදී පොහොර භාවිතය. ඒ කියන්නේ දැන් ලංකාවේ දැනට 100ට 100ක් ඕගනික් හරිතාගාරක් තියෙනවා. ඒ වගේම රසායනික පොහොර භාවිතා කරලා හරිතාගාර නඩත්තු කරන අයත් තියෙනවා. මොකද දැන් මෙතෙක් කල් ගොඩක් භාවිතා වුණේ රසායනික ක්‍රමයට. හැබැයි දැන් ගොවියන්ට අපි කිව්වොත් ගොවියෙක් සාමාන්‍යයෙන් වගා කරනකොට එළිය වගා කරනකොට එයා ගහක අස්වැන්න අඩු නම් පොහොර දානවා. එයා ඒකේ ලිමිට් එකක් දන්නේ නැහැ. නමුත් පෝර කම්පැනියකින් දෙනකොට ඒකේ තියෙනවා මේ මෙන්න මේ ග්‍රෑම් ගාණක් දාන්න වස බෝතලයක වුණත් වස බෝතලේ තියෙනවා මේක මෙච්චර විසයි මේක අපි පළදාව කඩනවා නම් ඒ දවස්වල දාන්න එපා ඊළඟට ඒකේ ඒ කියන්නේ ප්‍රී හාවස්ටින් ටයිම් එකක් තියෙනවා දවස් 7ක් හරි 14ක් හරි එහෙම ඊළඟට මාත්‍රාවක් තියෙනවා ඒ කියන්නේ අපි හිතමු 16 වස ස්ප්‍රේ කරන ටැංකියකට මෙච්චර මිලිලීටර් ප්‍රමාණයක් දාන්න පෝර මෙච්චර ප්‍රමාණයක් මේ ශාකයට ඇති කියලා නමුත් අපේ සාම්ප්‍රදායික ගොවියෝ ඒගොල්ලන්ගේ ගැටලුවකුත් නෙමෙයි එතන අර දැනුම නැතිකම හින්දා ඒගොල්ලෝ කෙලින්ම දැන් මොකක් හරි ලෙඩක් තිබ්බහම ඒ කියන්නේ සීමාවක් නැතුව වස භාවිතා කරනවා සීමාවක් නැතුව පෝර භාවිතා කරනවා නමුත් අපි බැලුවාම මේ කොහෙවත් ඉන්න මිනිස්සු තමයි ලෙඩ වෙලා තියෙන්නේ සමහර විට උතුරු ඒ කියන්නේ උඩ මැදර ඔය කඳු කරේ අපි හිතමු වගා කරනවා කියලා ඉතින් එහෙම රසායනික පෝර වස දාලා දාලා ඒව ඔක්කොම පහත පැතිවලට ගංගා දිගේ ගලා ඇවිල්ලා බැලන මිනිසුන්ට වතුර බොන්නත් බෑ වකුගඩු ගැටලු ඉතින් ඒ වගේ දැන් මේ හරිතාගාරවල එහෙම නැහැ ඉතින් ඒකට ශාකයට අවශ්‍ය අපි හිතමු රසායනික පෝර දැම්ම කියලා ඉතින් ඒක ගැටලුවක් නැහැ ඒකත් අපි හිතමු ග්‍රෑම් ඒ ශාකයට අවශ්‍ය ග්‍රෑම් එක නම් ග්‍රෑම් එකයි දාන්නේ ඒක ශාකෙන් නාස්ති වෙලා යන්නේ නැහැ අවට පරිසරයට යන්නෙත් නැහැ ඉතින් ඒ හින්දා එතන ලොකු වාසියක් තියෙනවා මොකද පරිසර දූෂණය ඉතින් ඒ ගැටලුත් කිසිම දෙයක් මේ හරිතාගාර වගාවේ දෙන්නේ නැහැ ඔව් ඒ වගේම තමයි දැන් අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි දැන් කෘෂිකර්මාන්තය කාර්මික සහ සේවාමේ අංශ තුනත් එක්ක රටක් ක්‍රියාත්මක වෙනකොට ශ්‍රමදායකත්වයේ සාමාන්‍යයෙන් එන්න එන්න මේ තාක්ෂණික දියුණුවත් එක්ක ලෝකේ වෙනස් වීමත් එක්ක මේ කාලය ගත වෙනවත් එක්ක ශ්‍රම සැපයුම කෘෂිකාර්මික අංශයට අඩුවීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා මේ ශ්‍රම සැපයුම අඩුවීමේ ප්‍රවණතාවයට විකල්පයක්ද කියලා සමහර වෙලාවට අපිට හරිතාගාර වගාව නිර්වචනය වෙන අවස්ථා තිබෙනවා මේ සංකල්පය ගැන ඔබතුමන්ගේ අදහස කොහොමද ඔව් අනිවාර්යයෙන්ම ඒක ඇත්ත දැන් මොකද ඉස්සර දැන් ගම්වල කෙනෙක් වුණත් ඒගොල්ලන්ගේ තාත්තලා ඒ પરම්පරාව උදළු අරගෙන ඒ මහන්සියලා වැඩ කරාට දැන් ඉදිරි પરම්පරාව සමහර විට වැඩ කරන්න දැන් සමහරට ඒ මහන්සි වෙලා වැඩ කරන කෙනා ලොකු මුදලක් ගත්තත් අර පුරුදු වෙලා තියෙන ඊට වඩා මොකක් හරි ජොබ් එකකට ගිහිල්ලා පොඩි සැලරි එකකට හරි ඒ දේ කරන්න. හැබැයි මේ හරිතාගාර වගාවේදී ශ්‍රමය ඇත්තටම අත්‍යවශ්‍යම නැහැ. ඒ කියන්නේ ශ්‍රමය කියන්නේ gedara ඉන්න. Tamange gedara අපි හිතමු දැන් කෙනෙක් වැඩට යනවනේ එයාගේ බිරිඳට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය වර්ගඩි 5000ක්. ඒ කියන්නේ වර්ගඩි 5000ක් කියන්නේ නිකන් එළියේ නිකන් අක්කරයක විතර අස්වැන්නක ප්‍රමාණයක් තනියෙන් මැනේජ් කරගන්න බුල කිසිම සේවකයෙක් අවශ්‍ය නැහැ. ඉතින් අනිත් දේ දැන් අපි දන්නේ නැහැ දැන් සේවකයෙක් අරගෙන එළිය වගා කරනකොට වැස්සක් ඇවිල්ලා එතකොට එයා වරුවක් වැඩ කරනකොට වැහැලා ඊළඟට එතනම නාස්ති වෙන්න පුළුවන්. හැබැයි තව දෙයක් දැන් සාමාන්‍යයෙන් එළියේදී අපි වගා කරනකොට තනකොළ එන්න පුළුවන්. දැන් ශාකයකට වැස්සට පෝර ගතිය හේදිලා යනවා. එතකොට වටේ තනකොළ සුද්ධ කරන්න ඕනේ. ඊළඟට අවශ්‍ය පොහොර ලං කරන්න ඕනේ. මේ හැමදේම කරන්න ඕනේ. නමුත් මේ හරිතාගාරයේ ශ්‍රමය කියන දේ, ඒ කියන්නේ සීරෝ මට්ටමට ගත්ත හැකි අපි වර්ගඩි ප්‍රමාණය, ඒ කියන්නේ 5000ක් විතර වෙනකන් ප්‍රමාණයට එතනින් එහා යනකොට නම් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා යම් ශ්‍රමය ප්‍රමාණය වැඩි වුණ ඉතින් වර්ගඩි 5000 කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඔව්. සාමාන්‍යයෙන් වර්ගඩි 5000ක ටනල් එකක් තියෙන කෙනෙකුට ඒක භෝගය අනුව වග වෙනස් වෙනවා. දැන් මේ දවස්වල මිල ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතමු ඔය නයි මිරිස් ඊළඟට මේ ඔය බෙල් පෙපර් නැත්තම් මාළු මිරිස් ඒ වගේ දෙයක් වගා කරපු කෙනෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් විතර මාසෙට අනිවාර්යෙන් ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඒ ලොකු ප්‍රමාණයක්. ඉතින් අර ඒකෙදි අනිවාර්යෙන් ශ්‍රමය අවශ්‍ය නැහැ. සමහ අනිත් දේ එයාටත් වෙන පාර්ට් ටයිම් වැඩක් කරන ගමන් නැත්තම් වෙන එයාට ජොබ් එකක් කරන ගමන් වුණත් මේක කරන්න පුළුවන්. මොකද උදේ අපි හිතමු ඒ එච්චර ඒ ලක්ෂ දෙකක් හොයන
කෙනාට අර වර්ගටි 5000ට වතුර දාන්න ගත වෙන්නේ විනාඩි 5යි. පෝර ටික යන්න විනාඩි 5යි. දවසට එච්චරයි කාලේ ගත වෙන්නේ. අනික හැමදේම ඔටෝමැටික් වෙනවා. ඉතින් ඒව වුණත් අපිට ෂෙඩියුල් කරන්න පුළුවන්. අපි නැත්තම් අපිට ඔන්න ෆෝන් එකකින් අපිට ටයිමින් දෙන්න පුළුවන් ඔටෝ වතුර වැටෙන්න. ඊළඟට පෝර ඔටෝ වැටෙන මේ හැමදේම අපිට ටයිමර්ස් හයි කරලා ඊළඟට ටෙම්පරේචර් එක වෙනස් වෙනකොට දවල්ට උෂ්ණත්වය වැඩි නම් ඒ උෂ්ණත්වයේ වෙලාවට ටෙම්පරේචර් එක අඩු කරන් අර මිස්ටර් සොන් වෙලා ඒ ප්‍රදේශ නිකන් අර නුවරඑළිය තියෙන දේශගුණ ලක්ෂණ ගන්න පුළුවන් තරම් ඉතින් මේ තාක්ෂණයේ ඉහෙර ඒ හින්දා ඇත්තටම මූලිකව අපි ඉන්වෙස් කරපු මුදල ගියාට ඊළඟට මාසේ ගණන් ඔය එළිය වගා වගේ නාස්ති වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මෙච්චර ඔය ඉන්වෙස් කරන කෙනෙක් ඊළඟට අනල් එකටත් ගිහිල්ලා අර යා පුළුවන් තරම් ඒකෙන් ඉහෙලට ඉහෙලට ගිහිල්ලා කවදාවත් පහළට වැටෙන්නේ නැති වෙන්න හේතුව තමයි මේවා තියෙන වාසිය. අනිත් එක මේක දෙනකොට මේකේ ආහාරයක් දෙනකොට එයා හිත දන්නවා මම මේකට මෙහෙම මේ වාස දාලා නැහැ හිතේම තියෙනවා. දැන් දැන් අපේ ගොවි ඇවිල්ලා දැන් ඒගොල්ලෝ නොදැනුවත් ඒගොල්ලෝ දැන් අපි හිතමු දැන් දැන් යුද්ධකදී මිනිහේ ප්‍රබා කරන මෙරුව වුණත් ඒකෙදි එයා කරන්නේ එකපාරම නමුත් අර ගොවියන්ගෙන් අපි මැරෙනවා කියන අපිට වාස දීලා නොදැන නොදැන අපේ අක්‍රීය වෙලා ඉතින් අපි නොදැනි තමයි මැරෙන්නේ. ඉතින් එච්චර භයානක දෙයක් තමයි මේ හරිතාගාර වගාවදී අපිට කාබනිකව ගිහිල්ලා නවත්ත ගන්න පුළුවන්. ඔව් හරිතාගාර වගාව පිළිබඳවයි අද දවසේදී අපි මේ ජීවිතාර්ථ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව අපි නැවතත් අපේ කතාබහට එකතු වෙමු. ඔබ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වෙන්නේ අපි ගෙවතු අලංකරණ ශිල්පී සහ කෘෂි උපදේශක කැලුම් රන්දී මහතා සමගයි සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නේ. කැලුම් මහත්තයා දැන් ගසක් ශාකයක් නිරෝගීව වැඩෙන්න නම් අපිට අවශ්‍ය වෙනවා ඒ සඳහා අවශ්‍ය සියලු පෝෂක කොටස්. දැන් කෘමියෝදුරු ඇතිවීම ඉඩකඩ අඩු අස්වැන්න මේ හැම දෙයකම හොඳම වර්තමානයේ තාක්ෂණික භාවිත හොඳම තාක්ෂණික භාවිතයක් තමයි මේ හරිතාගාර වගාවන් කියලා කියන්නේ. හැබැයි අපිට හැම වගාවකටම මේක යොදා ගැනීමේ අවශ්‍යතාවය හරි අඩුවේනේ. ඒ නිසා දැන් ලංකාව වගේ රටක හරිතාගාර වගාවන් අපි මොන වගේ වගාවන් වලටද වඩා යෝග්‍ය සහ හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්? ඔව් දැන් සාමාන්‍යයෙන් ඕන වගාවකට හරිතාගාර පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ දැන් ඉස්සර මිනිස්සු ඔහොම ඔය පෝර ඉල්ලුවෙත් නැහැ වස මොකුත් නැතුව වගා කරා. ඒ අපේ පාරම්පරික දැන් අපේ ප්‍රදේශවලට ගැළපෙන ශාක තියෙනවනේ. දැන් අපි හිතුවොත් මේ දැන් අපි ප්‍රදේශයේ නිකන් ඔය කැලේට හැදෙන ගහක කිසිම දෙයකට අපි පෝර දාන්නේ නැහැ. ඒ වගේ ඕන තරම් එළවලු වර්ග වී වර්ග හැම දෙයක්ම තිබුණා ඉස්සෙල්ලා. ඒ වගේ ඒ කියන්නේ ජාන විකෘති කරපු නැති හයිබ්‍රිඩ් නොකරපු දේශීය වර්ග. ඒ පාරම්පරික වර්ගවල අපි දැන් ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන ඒවා අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි කෙලින්ම යන්නේ හයිබ්‍රිඩ් වර්ගවලට. මොකද ඒ හයිබ්‍රිඩ් වර්ගවල අස්වැන්න වැඩි. හැබැයි වැඩි වුණාට අර දේශීය වර්ග තරම් ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒ හයිබ්‍රිඩ් වර්ගවල පුරුද්දු වෙච්ච ගොවියට රසායනික පොරයි වස නැතුව ඒ කරන්න බෑ. මොකද දැන් ගෙදරක ගෙනහිල්ලා අපි ආසාවට ගෙදරක කෙනෙක් දැන් එයා වගාව කරන්න නැති කෙනෙක් නිකන් කොළඹ ප්‍රදේශයේ කියමු. එයා එක්ක ගාඩන් එකක් හදාගෙන ලස්සනට මල් වවාගෙන ඉන්නවා. ඉතින් ඒ අතර එයා ඔන්න ගෙනහිල්ලා මොකක් හරි මිරිස් පැලයක් හරි හිටවලා දවස් කීපයක් යන්නේ එක්ක ඕකට මයිටා හරි මොන හරි කොළ කොඩ වෙලා අස්වැන්නකුත් නැහැ පිටිමකුණු වෙලා එපාම වෙනවා. එයාට ආයේ වගාවට අත්ත තියන්නවත් හිතෙන්නේ නැහැ. ඉතින් ඒ මොකද අර ශාක හුරු නැහැ. හැබැයි එයා ගන්නෙත් ඒ කියන්නේ බීජ වර්ග මිලදී ගන්නෙත් අර හයිබ්‍රිඩ් වර්ග. ඉතින් ඒවා ජාන තත්ත්වය අනුව අපේ දේශගුණයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමේදී වෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඒ ශාක වලට ඔරොත්තු දෙන පරිසරය හදලා දෙනවා. අපේ සාමාන්‍යයෙන් ඔය දැන් ඇත්තටම ගත්තොත් පලිබෝධකයොත් ඉන්නවා. ඒ වගේම අපිට හිතකර ඒ කියන්නේ ඒ පලිබෝධිකයන් ආහාරයට ගන්න ඒ වගේ සත්තුත් ඉන්නවා. දැන් අර රසායනික භාවිතයෙන් හින්දා ඒ සත්තුත් ගොඩක් විනාශ වෙලා. ඉතින් හිතකර සත්තු නැති වෙනකොට අර අහිතකර සත්තු කොච්චර බෝ වුණාම ඒගොල්ලම වඳ කරගන්න බෑ. ඉස්සර මේවට ඕන තරම් ක්‍රම තිබුණා. දැන් ඒවා අපිම විසින් විනාශ කරගෙන තියෙනවා. ඉතින් එතෙන්දී අපිට මේ වගේ අලුත් තාක්ෂණයකට යන්න වෙනවා. මොකද එතකොට ඕන වර්ගයකට යන්න පුළුවන්. ඉතින් මේවට හොඳම වර්ග තමයි අපිට ඇත්තටම මිලෙන් ඉහළ වර්ග. ඒ මිලෙන් ඉහළ වෙන්න හේතුව තමයි ඒ කියන්නේ මේවා මොකද මේ හරිතාගාරයක් හදන කෙනෙක් 95%ම වුන් මේක හදන්නේ ව්‍යාපාරික පැත්තෙන්. ඒ කියන්නේ කෘෂි ව්‍යවසායකෙක් වෙලා ඔහු ලාභ ලබලා ඉතින් හොඳ සේවයකුත් කළා. ඉතින් ඒ දේ හිතලා තමයි
එයා අනිවාර්යෙන් මේ හරිතාගාර වගාවට යොමු වෙන. එතකොට එයා බලන්න ඕනේ අනිවාර්යෙන් මොන වගාවද? මේකේ ඕන දෙයක් වගා කරන්න පුළුවන්. එතකොට මුලින්ම එයා අධ්‍යයනය කරන්න ඕනේ දැන් පරණ ගණන් බැලුවොත් මේක මේ මාසේ මේවැ කොහොමද මිල එහෙම එහෙම බලාගෙන ගියාම අපි දන්නවා සමහර වර්ග තියෙනවා සෑහෙන්න කොච්චර මුළු අවුරුද්ද පුරාම එකම රේට් යනවා. ඒ කියන්නේ අපි හිතුවොත් ඔය මිරිස් වර්ග. දැන් ගොඩක් වෙලාවට මාළු මිරිස්, නයි මිරිස් ඊළඟට ඔය බෙල් පෙපර්. ඉතින් ඒවයිව ගොඩක් වෙලාවට ඉහළ රේට් එකක්. ඉතින් ඒකින් ඒ වගේ වර්ගවල තමයි මේකේ සුදුසුම. අනිත් දේ තව දෙයක් තියෙනවා දැන් හරිතාගාරවල දැන් අපි වැනිලාද ඔය තුඹ කරවිල ඒ ඕන දෙයක් පුළුවන් සමහර ශාකවල පරාගණය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් හරිතාගාරය ඇතුලේ මී මැස්ස සමනල්ලු නැහෙනි. මොකද සීල් කළා. හැබැයි අපි දන්නවා ඕන කෙනෙක් සමහර ශාකවලට පරාගණය කරේ නැත්තම් gediyenne නැහැ. ඉතින් ඒ හින්දා පරාගණය කරන වර්ග දැම්මහමත් ඉතින් අපිට පොඩ්ඩක් ඉතින් අපේ මහන්සිය වැඩි වෙන්න පුළුවන්. නමුත් ස්වපරාගණ ශාක මිරිස් වර්ගෙම ස්වපරාගණ ශාක. ඉතින් ඒවට අපි කිසිම පරාගණයක් කරන්න ඕනේ නැහැ. නිකම්ම යා gedi දෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ ශාකව තමයි හරිතාගාරයට සුදුසුම. මොකද අර ආර්ථික පැත්තෙනුත් අපි හිතලා වාණිජමය වශයෙන් ව්‍යාපාරමය වශයෙන් මේ සඳහා යොමු වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවානේ. එතකොට වාණිජමය වශයෙන් හරිතාගාර වගාවක් තුළ වගාවන් ආරම්භ කරන අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ කරුණු පිළිබඳවද? ඔව් ඉතින් විශේෂයෙන්ම එයා සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි ඒ ප්‍රදේශයට ගැලපෙන හරිතාගාරයක් නිර්මාණය කරගෙන. දැන් මේක අර රැල්ලට දැන් මේකෙන් ඕන කෙනෙක් දන්නවා මේක වෙන ප්‍රොෆිට්. ඉතින් ටක් ගාලා මේකෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් එයා ටක් ගාලා හරිතාගාර වගාවට අත ගහනවා. හැබැයි අර රැල්ලට එයා අත ගැහුවොත් එහෙම සමහර වෙලාවට එයා හදන හරිතාගාරය ඒ ප්‍රදේශයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි නුවරඑළිය ප්‍රදේශයට හදන විදිහට නෙමෙයි කොළඹට හදන්නේ. ඊළඟට කොළඹට හදන විදිහට නෙමෙයි අනුරාධපුරයට හදන්නේ. මොකද ඒ ක්ලයිමේට් එකට අපි ගැලපෙන්න. සාමාන්‍යයෙන් ඕන හරිතාගාරයක අපි හොඳ මැටීරියල් දාලා හැදුවොත් ඒකේ ෆ්‍රේම් වගේ දේවල් අවුරුදු 20 30ක් වුණත් පවතිනවා. හැබැයි දැන් මේකේ දාන ඉටිකොළ ඕකට විශේෂ ඉටිකොළයක්. ඒ කියන්නේ මයික්‍රෝන 200ක වගේ UV පොලිතින් එකක්. ඒ කියන්නේ අල්ට්‍රා වයලට් කිරණට ඔරොත්තු දෙන පොලිතින් එකක් දාන්න. ඊළඟට කිසිම සතෙට එන්න බැරි වෙන වටේ කවර් කරන්න ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එකකින්. ඒකේ අඟලකට සාමාන්‍යයෙන් කොටු 40 25. ඉතින් ඒ වගේ රේන්ජ් වල තමයි යන්නේ. ඉතින් ඒවා දානකොට ඒවා සාමාන්‍ය අවුරුදු 5ක් විතර වෙනකොට සවුත් වෙනවා. දැන් දැකලත් ඇති ඔය මල් පැල තවන් වල එහෙම ඉටි කොට ඔය ජරා ජීර්ණ වෙලා තින්නේ. ඉතින් ඒ වගේ මේ හරිතාගාර වලත් අවුරුදු 5කට වගේ ඒවා චේන්ජ් කරන්න ඕනේ. හැබැයි අර අපි හරි තාක්ෂණයට කරනවා නම් ඊළඟට එයා ඒකට සුදුසු භෝග හිතන්න ඕනේ. වාණිජ වගාවේදී කරද්දි දැන් මේ දවස්වල අපි එක්ස්පෝර්ට් මාකට් ටාගට් කරන එක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඉහළ පැලැන්ති ඒ කියන්නේ අපි හිතමු දැන් ෆුඩ් සිටි වල විතරක්ම භාවිතා වෙන. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු සැලඩ් කියුකම්බ බෙල් පෙපර් කියන්නේ හරිතාගාර වල ඉස්සර ඉඳන් ජනප්‍රියම දේවල්. මොකද ඒවෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන් හින්දා. හැබැයි මේ දවස්වල ඒක පොඩ්ඩක් අපි හිතන්න ඕනේ ඒකට අත ගහන්න ඉසෙල. මොකද දැන් රටේ වාතාවරණයත් එක්ක අර එක්ස්පෝර්ට් පැත්තයි ඒ දැන් හෝටල් චේන් එක පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒ වෙලාවට අපි සාමාන්‍ය මිනිස්සු ඒ කියන්නේ සාමාන්‍ය පාරිභෝගික කන ආහාර වගාවට ගියොත් අනිවාර්යෙන් එයාට ලාභ ලබන්න ඕනේ. ඉතින් ඒ පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම හරිතාගාරයත් අර නියම ප්‍රමිතියට හදන්න ඕනේ. ඊළඟට දැන් ඒ ප්‍රදේශෙදි දැන් උෂ්ණත්වය වැඩි නැහැ. සමහර විට අපිට වෙට් පෑඩ් වගේ සිස්ටම් එකකට යන්න පුළුවන්. දැන් වෙට් පෑඩ් කියන්නේ නිකන් AC එකක් වගේ එක පැත්තක තනිකර මේ AC ඔය රේඩියේටර් එකට වතුර ගලන් යන මෝටරයක් හයි කරලා අනිත් පැත්තේ ෆෑන් එකකින් ඒ වතුර අදිනවා. එතකොට මේක ඇතුලේ සීතල තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රදේශයට ගැලපෙන්න හදන්න ඕනේ. ඊළඟට සුළඟට එහෙම ඔරොත්තු දෙන්න. මොකද හුඟක් සුළං තියෙන පළාත්වල මේව හරි කරනකොට හරි තාක්ෂණයට නොකරොත් හුළං බදලා දැන් මොකද මේක තනිකර ඉටිකොලයක් අර නිකන් සරුංගලයක් හුළං බදනවා වගේ ඊටත් වඩා ලොකු හුළං ප්‍රමාණයක් බදනවා. ඉතින් ඒ හින්දා හරිම තාක්ෂණයට හදන්න ඕනේ. ඉතින් ඒක තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් මේක ඉන්වෙස්ට්මන්ට් එක කරා කියලා අපි තාක්ෂණයට හදනවා නම් එයාට කවදාවත් අවඩක් වෙන්නේ නැහැ. ඔව් ඒ වගේම තමයි. දැන් මේ ක්‍රියාවලිය අපි පොදුවේ කතා කරද්දී තව කෙනෙක් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. මේ හරිතාගාර වගාවක් ඇතුලේ මේ අභ්‍යන්තරය තුළ මේ වගාව සිදු කරන්නේ කොහොමද? කොහොමද අපි මේ වගාවන් වලදී පස පහවිච්චි කරන්නේ? ඒ සඳහා අවශ්‍ය පෝෂක සියල්ල ලබා දෙන්නේ මේ පස කළමනාකරණය මේ හරිතාගාර වගාව ඇතුලේ කොහොමද කියලා මහත්ය කරන්නේ? ඔව් ඇත්තටම මේ පස අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපි පස
විදේශවල ඔය දැන් අපි හිතමු මේ හරිතාගාර තාක්ෂණය දියුණු රටවල් වලට ගොඩක් වෙලාවට දැකලත් ඇති අර කොහොබත් කුට්ටි වගේ හදලා යවන්නේ ඒ මේ හරිතාගාර වගා මොකද ඔවුන්ට පසක් නැහැ හැබැයි අපිට ඒව අවශ්‍ය නැහැ අපිට මෙහෙ ඔය කොම්පෝස් ඒ වගේ දේවයන් ඔය දැන් අපේ හරිතාගාර හදනකොට නම් අපි කවදාවත් කොහොබත්ම අනුමත කරන්නේ නැහැ මොකද ඒකේ පෝර ගතියක් නැති හින්දා එතකොට රසායනික පෝර අවශ්‍ය හින්දා ඉතින් අපි වෙනම ග්‍රෝ බෑග් හදන්නේ ඒවට සමහර ශාක වලට ආම්ලිකතාව වැඩි වෙනවා සමහර ශාක වලට ආම්ලිකතාව වැඩි වුණොත් එක එක ලෙඩ රෝග හැදෙනවා ඉතින් ඒ ශාක වලට ගැලපෙන විදිහට ආම්ලිකතාව pH අගය ඔය EC එක කියලා තියෙන ඉතින් ඒ හැමදේම බලලා තමයි අපි ග්‍රෝ බෑග් හදන්නේ ඉතින් ඒ ග්‍රෝ බෑග් වල වගා කරාම හරිතාගාරනේ මේ එළිය වැව්ව වුණත් හොඳින් වැවෙනවා එතකොට පස අවශ්‍ය නැහැ මොකද පස්සේ අපි හිටෙව්වොත් අපිට උතෙන්දී ආයෙ ලේබර් කෙනෙක් ඕනේ මොකද ඕකේ වල් පැලෙන්න පුළුවන් ඔව් ඉතින් අපි මේකෙදි කිසිම ලේබර් කෙනෙක් නැතුව අපි අත් දෙක බැඳගෙන gedera ඉන්න තත්ත්වෙට තමයි මේක හදාගන්නේ ඉතින් ඒ හින්දා පසට එක්ක පසත් එක්ක සම්බන්ධ නොවෙන්න ඉටිකොලයක් හරි දාලා නැත්නම් මල් ෂීට් කියලා වෙනම ෂීට් තියෙනවා ඉතින් ඒ ෂීට් එකක් දාලා අර බෑග්ස් වල තමයි වවන්නේ එතකොට මොකක් හරි ශාකයකට ගැටලුවක් ආවොත් ඒ බෑග් එකකින් ඒ දිලිරේ අරකට බෝ වෙන්නේ නැහැ මොකද ඒකේ සම්බන්ධයක් නැති හින්දා. ඔව් ඒ වගේම තමයි දැන් අපි මේ කරුණු පිළිබඳව කතා බහ කරද්දී තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන පුළුවන් මේ තාක්ෂණික දැනුමත් එක්ක හරිතාගාර වගාව සම්බන්ධයෙන් අපිට හරි උපදේශනයක් ලබා ගන්න හරි අපහසුයි. කොහොමද ලංකාව වගේ රටක කෘෂි ව්‍යවසායකෙක් මේ සම්බන්ධව යොමු වීමේ කැමැත්තක් තිබෙනවා නම් මේ සඳහා අවශ්‍ය කෘෂි උපදේශනය ලබා ගන්න කොහොමද? ඔව් ඇත්තටම අපි නම් දැන් අපිම හදන හරිතාගාර කියලා නෑ ඕන කෙනෙක්ට අපෙන් ඇහුවොත් අපි කියලා දෙනවා ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට උපදේශණي ගන්න ඕනේ පළපුරුදු කෙනෙක්ගෙන් දැන් සමහර විට ලංකාවේ මේ තාක්ෂණය ගොඩක් ප්‍රචලිත නැති හින්දා මේක කරපු නැති කෙනෙක් ඒ ගැන උපදේශණي දුන්නොත් ඒකේ වැරදියි දැන් ඔහු එළිය වගා කරන විදිහට මේකේ වගා කළා හරියන්නේ නැහැ ඊට වඩා ලේසියෙන් ඔළුව මානසික නිදහසින් කිසිම හෙඩේක්යක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් ඒ හරි තාක්ෂණය ෆලෝ කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි දැන් ඔය අපි නම් ගොඩක් වෙලාවට අර දැන් මං කිව්වා විදිහට මේ අපිම ග්‍රෝ බෑග් නිර්මාණය කරගන්නේ. මොකද අපි දන්නේ නැහැ පිටින් ගත්තාම අපිට ඒකේ ගැටලු එයිද කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි මේවැදී ඊළඟ ගැටලුව එන්නේ පොහොර. මොකද දැන් රසායනික පොහොර නැති වුණාම රසායනික පොහොර වලට හුරු වෙච්ච ගස් වලට පොහොර අවශ්‍යදදී ඒ හින්දා තමයි ඔය අපි ගොඩක් වෙලාවට මේවට දාන්නේ දියර පොහොර. දැන් ඉස්සර නම් මේකට ඔය ඇල්බර්ට් සොලියුෂන් කියන පොහොර තමයි ගොඩක් භාවිත කරන්නේ. නමුත් මේ ඇල්බර්ට් සොලියුෂන් උත් දැන් ගන්න අඩුයි. එතකොට අනිවාර්යෙන් දියන පොහොර Tamanට කාබනිකව හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔය අපි එහෙමනම් හදලා අපේ නුතේ ටනල් වලට අරන් යනවා. ඊළඟ දේ තමයි මේ පොහොර භාවිතය වගේම අර නියවැරදිව ඒ කියන්නේ ඔය ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරගන්න ඒ වගේ දේවල් කරන්න ඉතින් ඒ අපි ෂෙඩියුල් එක හරියට ෆලෝ කරගෙන කරොත් මේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි නම් නොමිලේම උපදේශන දෙනවා. ඉතින් හැම වෙලාවෙම උපදේශනයක් ගන්නකොට එක්කෝ ඒ හරිතාගාර කාබනික වගා කරපු කෙනෙක්ගෙන් හරි ඒ වගේ ඒ කියන්නේ ප්‍රායෝගික දැන් පොතේ පතේ දැනුමින් සමහර කෙනෙක් දැකලා ඒක කියන කෙනෙක්ට වඩා ප්‍රායෝගිකව කළා මෙහි ලංකාවේ දේශ ගුණයට ගැලපෙන විදිහට කරන කෙනෙක්ගේ උපදෙස් ගත්තාම කවදාවත් වරදින්න නැතුව ඔවුන්ට දිනන්න පුළුවන්. ඔව් දැන් අපි ඔබතුමන් කියෝ වගේ දැන් ඊශ්‍රායලයේ වගේ රටක විශාල කෘෂි ආර්ථික පාරිසරික වටපිටාවක් තියෙන රටක් මේ රටේ බොහොම දියුණු තාක්ෂණික ක්‍රමවේද හරිතාගාර වගාවන් සඳහා භාවිත කරන ඒ වගේම වෙනත් රටවල් වල දැන් ලංකාවේ මේ හරිතාගාර වගාවන් සම්බන්ධව අප භාවිත කරන තාක්ෂණයේ දියුණුව පිළිබඳව අපි කතා කරමු කොහොමද නව ප්‍රවණතාවය මේ තාක්ෂණික දියුණුව පැත්තේ ඔව් ඇත්තටම ගොඩක් සෑහෙන ප්‍රවණතාවයක් තියෙන මොකද එහෙ තියෙන සෑහෙන දේවල් මෙහෙ වෙනවා දැන් ඒ දැන් මේකේ උපරිමයේ ගත්තොත් අපිට මේක ඔටෝමැටික්නේ අපි නොගියත් මෙතන වස්වන්න ඉන්න ඉතින් ඒ දෙම මෙහෙදි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ටයිමර්ස් වලින් අපි දැන් අපි ඉන්නේ කොළඹ අපේ හරිතාගාරයේ තියෙන අනුරාධපුරේ නම් අපිට ෆෝන් එක හරහා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්.
ඒ කියන්නේ හරිතාගාරයේ වතුර වැටෙන එක. එහෙම නැත්නම් අපි කිසිම දෙයක් නැතුව අපි අපි වැකේෂන් එකකට ට්‍රිප් එකක් ගිහිල්ලා හිටියත් අපි දන්නේ නැති වුණාට අර හේ වතුර ඔටෝ වැටෙනවා, ඊළඟට ටෙම්පරේචර් එකට මිස්ටර්ස් යනවා, ඒ දේ එනවා එක්සෝස් ෆෑන් වලින් හුලං ඇදලා දෙන. ඉතින් ඒ හැමදේම වෙනවා. ඉතින් ඒ තාක්ෂණය අපේ තියෙනවා. අර අපේ ගැටලුවකට වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ලොකු ඉන්වෙස්ට්මන්ට් අවශ්‍යනේ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් විදේශ රටක නම් සමහර රොබෝලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මහා පරිමාණ, ඒ කියන්නේ මෙතනින් බැලුවහම දැන් ඒ රටවල් වල හරිතාගාරයේ කෙරවල අපිට පේන්නේ නැහැ එච්චර ලොකු. ඉතින් ඒ වගේ යන්න මෙහෙදි මිනිසුන්ට අර ආර්ථික ගැටලු එක තියෙන නැත්නම් තාක්ෂණය ඇත්තටම ගොඩක් තියෙනවා. තාක්ෂණය තිබ්බට ඒවා මහා පරිමාණයෙන් ඇප්ලයි වෙන්නේ. දැන් ඒ රටවල් වල වගා කරනකොට අපි හිතමු ඔවුන් මොනවා හරි ඒ කියන්නේ ඔය තෙල් බෙහෙතක් දාන ඒව පවා එක්කෝ ඔය ප්ලේන් වල නැත්නම් ඩ්‍රෝන් තාක්ෂණය ඒ වගේ මහා පරිමාණ ක්‍රම තියෙන. දැන් පැලයක් හිටවන්නත් මැෂින් හරහා හිට. ඉතින් අපේ ඒ තාක්ෂණය තාම නැහැ. නමුත් අපේ ගොඩක් අලුතෙන් බිහි වෙන කෘෂි ව්‍යවසායකයෝ ඒ තාක්ෂණය ඇප්ලයි කරගන්න හදනවා. මොකද ඔවුන් දන්නවා ඒකේ වටිනාකම. ඉතින් එන්න එන්න මේක දියුණු වෙමින් පවතිනවා. ඔව් ඒත් එක්කම දැන් ඔබතුමන් ගෙවතු අලංකරණ ශිල්පියෙක් නිසා මම මේ ප්‍රශ්නේ අහන්න හිතුවේ. දැන් අපි ගෙවතු අලංකරණයේදී විශේෂයෙන්ම වර්තමානයේ නව ප්‍රවණතාවයක් තිබෙනවා. අපි එදිනෙදා ගෘහස්ථ පරිභෝජනයට ගන්න දේවල් වගාවේ ගෙවතු අලංකරණය සඳහා යොදා ගන්නවා, ඉලවලු පළතුරු වගේ දේවල්. එතකොට මේ භාවිතයත් එක්ක තමන්ගේ ගෙවත්ත බොහොම ලස්සනට ආකර්ෂණීය පවත්වාගෙන යද්දි හරිතාගාර වගාවක් කොහොමද මේ අලංකාර ගෙවත්තකට එකතු කරගන්නේ? ඔව් ඇත්තටම දැන් ඉස්සර ගොඩක් ගෙවත්තක් ගත්තොත් දැන් ගෙවතු අලංකරණය කියන්නේ දැන් ගෙදරක දැන් අපි කේක් ගෙඩියක ගත්තත් ඒකේ අයිසින් කරාමනේ ලස්සන. ඉතින් ඒ වගේ තමයි මේ දැන් ගෙදර ගාඩන් එක ලස්සනට තියෙද්දි තමයි ඕනේ පිට නිකන් අමුත්තෙක් එද්දි හරි එයා දැක්ක ගමන් ආව් කියලා නිකන් ආසාවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් ගෙදර කෙනාට උනත් ගෙදර ඉන්න ආසාව ඇති වෙන්නේ ගාඩන් එක තියෙද්දි. දැන් හොඳ ලස්සන ගාඩන් එකක් තියෙනවා නම් ඒ ගෙදර කෙනා ඇතුලේ කවුරු හරි ගේ ඇතුළට ගියාම අර එන අමුත්තක් කියන අපි එළියට ගිහිල්ලා ඉඳගෙන කතා කරනවා. මොකද එයා ඒ පරිසරයේ විඳින්න ආසයි. මොකද අපි අර සෝබා දහමත් එක්ක බැඳුන මිනිස්සු හින්දා. ඉතින් ඒකනේ අපි ට්‍රිප් එකක් ගියද්දී ඇල්ලක් බලන්න ඒ වගේ යන්නේ. දැන් මේ උද්‍යාන නිර්මාණයේදී අපි දිය ඇල්ලක් එතකොට කෙලින්ම ගෙදර නිර්මාණය කරන්න. හැබැයි ඉස්සර ගොඩක් වෙලාවට මල් වලට තමයි මිනිසුන්ගේ ප්‍රවණතාවය තිබුණේ. මේක මිනිසුන්ටම ටිකක් එපා වුණා. ඒකට අමතරව වුන් කැමැති වුණා තමන්ගේ ගෙදර තමන්ගේ අතින් වවාගෙන යමක් කන්න. ඒකෙනුත් ආයේ අනිත් පැත්තට පොඩ්ඩක් ඒගොල්ලෝ මේ එතන ගැටලුවක් විදිහට ආවේ. ඒගොල්ලන්ට වගා කරද්දි ගැටලු ආවා. ඒ හින්දා ගොඩක් ගෙවතු අලංකාරයේදී දැන් අර මිනි ග්‍රීන් හවුස් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ මහා පරිමාණයව නෙමෙයි. ඒ කියන්නේ පොඩි සමහරට අඩි 10 10 කොටුවක ඒකේ වගාවක් කරගන්නවා. ඒකේ යාට අවශ්‍ය වෙන්නේ එක්කෝ පලා ගහක් ඊළඟට ඒක එක පෝච්චියයි යාට. මොකද තමන්ගේ පවුලේ පරිභෝජනයට විතරයි. ඊළඟට එක ගෝව ගහක් තිබුණත් ඇති. ඊළඟට මිරිස් වර්ග කීපෙන් මිරිස් ගල් කීපය. ඒ වගේ පොඩි කෑල්ලක එයා ඒ පවුලයට තමන්ගේ පරිභෝජනයට ඇති වෙන ඒ හැමදේම වගා කරගන්න පුළුවන්. අනිත් දේ දැන් ගොඩක් ජොබ් වලට යනකොට දැන් මේ දවස්වල සමහර උන් නිවාඩු හිටියත් ජොබ් වලට යනකොට උන්ට ගෙදර නඩත්තු කරගැනීම හරි අමාරුයි. ඒ කියන්නේ ගාඩන් එකකවත් තනකොළ කපලා අතුගාලා ඒ ටික කරගන්නත් අමාරුයි. ඉතින් තමන්ගේ ගෙදරත් පොඩි ග්‍රීන් හවුස් එකක් තියෙද්දි ඒ දේ ඔටෝමැටික්, ඒ කියන්නේ වතුර ඔටෝ වැටෙනවා. ඉතින් ඒ හින්දා අර නඩත්තුවත් ලේසි. ඒ වගේම තමන්ගේ හිත දන්නවා. තමන්ගේ දරුවන්ට අපි දෙන්නේ වස නෙමෙයි. මේ හොඳ ආහාරයක් තමයි දෙන්නේ. අනික දරුවොත් ඒවට යොමු වුණාම අනාගත පරපුරත් වගාවට කැමිතේ කියන්නේ ඉතින් ඒක ඇත්තටම සුභාරංචිය. ඔව් ඒත් එක්කම තමයි දැන් අපි දකිනවා දැන් මේ හරිතාගාර වගාවන් භාවිතයත් එක්ක වැඩි අස්වැන්නු තමයි වැඩි අපේක්ෂාවක් බවට පත් වෙන්නේ. මේ වැඩි අස්වැන්නට වෙළඳපොළ තුළ මොන වගේ ඉල්ලුමක්ද සහ මිලක්ද නිර්මාණය වෙලා තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් වෙළඳපොළේ දැන් අපි ගත්තොත් දැන් ඉස්සර කෙනෙක් ගිහිල්ලා නිකන් සාමාන්‍ය කෙනෙක් පොළේ ගිහිල්ලා බඩු ටික අරන් එනකොට තිබ්බ ගානට අද ගන්න බෑ. ඔව් සමහර උන්ගේ සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙක්ගේ පඩියම ඉවරයි ආහාරවලට වියදම් කරනකොට. ඒතකොට ඇත්තටම මේ කෘෂිකර්මාන්ත භෝගවලට හොඳ මිලක් තියෙනවා. මෙතන මිල තිබ්බට වගා කරගන්න ගැටලුව තමයි තියෙන්නේ. ඉතින් වෙළඳපොළ පවතින්නේ. අනිත් එක සාමාන්‍ය ඕන හරිතාගාරයක වගා කරපු දේක මිල ඉහළයි. ඒ කියන්නේ දැන් ඕන දැන් කවුරු හරි අපි එළියේ වගා කරලා ඇම්බරිලා එක එක විකෘති විච්චේවට වඩා හරිතාගාරයක ලස්සනට අපි
හිතමු මිරිස් කරලා කියලා ඒ මිරිස් කරලා ෆ්‍රෙෂ් විදිහට ලස්සනට තියෙනකොට ඕන කෙනෙක් ගන්න කැමති. අනිත් එක එළියේ කඩලා ඒක අවුවේ තැඹිලා එහෙම ජරා ජීර්ණ වෙලා වගේ නෙමෙයි හරිතාගාරයේදී එන්නේ. මොකද හරිතාගාරය කියන්නේ පිරිසිදු එන්වයර්මන්ට් එක. ඉතින් ඒ පිරිසිදු තැනකදී හොඳ බාස්කට් එකකට කඩලා ඒ ටික ගාන්ට වෙළඳපළට එනකොට අර තව මිරිලා නැතුව හොඳ ෆ්‍රෙෂ් වෙජිටබල්ස් තමයි ඉන්නේ. ඒ හින්දා තමයි ඔය ෆුඩ් සිටි වගේ චේන් වලට එක්ස්පෝර්ට් මාකට් එකට ටග් ගාලා මේ හරිතාගාර වලින් ඉල්ලුම තියෙන්නේ. ඉතින් ඒ හින්දා විකුණනවයි කියන එක නම් ගැටලුවක් නැහැ. ඒ මොනව නැතත් ඕන කෙනෙක් එළවලු ආහාරයට ගන්න නිකන් කෙනෙක් උනත් විකුණන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කවදාවත් මේකෙන් වැටෙන්නේ නැහැ විකුණීම කියන එක කිසිම ගැටලුවක්. ඔව් ඒත් එක්කම දැන් අපිට වර්තමානයේදී අවශ්‍ය වෙන්නේ ලෝකෙටම අවශ්‍ය වෙන්නේ තරුණ ව්‍යවසායකයන් කෘෂි ව්‍යවසායකයන් ගොඩනගන්න. දැන් ලංකාව තුලත් යම්කිසි ප්‍රවණතාවයක් අපි දකිනවා තරුණයින්ගේ කෘෂිකාර්මික වටපිටාවට හා සම්බන්ධ දේවල් වලට යොමු වීමේ ප්‍රවණතාවය. දැන් මේ හරිතාගාර වගාවන් සම්බන්ධව තරුණ කෘෂි ව්‍යවසායකයන්ගේ දායකත්වය පිළිබඳව අපි වර්තමානයේ ගැන කතා කරමු. ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් අපි නිර්මාණය කරන දැන් අද දවසේ ගත්තත් අදහස් දැන් හරිතාගාර ප්‍රොජෙක්ට්ස් වල ගත්තොත් ඒකෙන් 75%ක්ම තරුණ අය තමයි යොමු වෙලා තියෙන්නේ. මොකද ඔවුන්ටත් අර ඒකාකාරී රටාවට දැන් දැකලා ඒක සමහරට එපා වෙලා දැන් අපි හිතමු අය ජොබ් එකකට ගිහිල්ලා එක තැන ඉඳලා කම්පියුටරේ හරි ඉඳලා එකම දේ නිකන් මැෂින් වගේ වෙන දෙයින් දැන් මේ කොරෝනා එකෙන් ඒ පාඩම මිනිස්සු ඉගෙන ගත්තා. ඔවුන් සබාදහමට ලං වුණා. ඉතින් ඒ හින්දා ඔවුන් මේක කරන්නේ එකක් ආර්ථික වාසි. දැන් මේ කොරෝනා දවස්වල වුණත් රජයෙන් කෘෂි කර්මාන්තේ නවත්තන්න කියලා තහනම් කරේ නැහනේ. මොකද ඒක මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් වගා කරන කෙනෙක්ට ඒක ගැටලුවක් වුණේ නැහැ. ඒ වගේම ඉතින් එතෙන්දී ඒක ගැටලුවක් වුණේ නැහැ. අනිත් පැත්තෙන් අර සාමාන්‍යයෙන් අපි උදේ නැගිටලා අපේ වගාවේ ගෙඩි හැදිලා පළබරින් තියෙනකොට ඒක මානසිකව තෘප්තියක්. ඒ වගේම කොච්චර අපි මුදල් හොයන එක වෙනම පැත්තක තියෙන මානසික තෘප්තිය හින්දාම තරුණ අය මේකට යොමු වෙලා. මොකද දැන් මේ પરම්පරාව සාමාන්‍යයෙන් ගත්තොත් ඉස්සර වගේ නෙමෙයි. දැන් ඉස්සර අපි ගස් අඳුරනවා, ගස්වල ගිහින් ගෙඩියක් එවලෙම කඩාගෙන කනවා, සත්තු දකින්නවා, පොළොවේ පය ගහලා යනවා, තනකොළ පෑගිනවා එහෙම. නමුත් දැන් પરම්පරාව ගොඩක් වෙලාවට එක්කෝ ෆෝන් එකටම නේ ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන එක සෝෂල් මීඩියා ඒ වගේ. හින්දා ඉතින් ඔවුන්ට ඒකේ ඉඳලම එපා වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අර හිතන කෙනා අනිවාර්යෙන් තරුණ අයගේ ප්‍රවණතාවය සාමාන්‍යයෙන් පැරණි හනමිටි අදහස් තියෙන අයට වඩා ප්‍රවණතාවය වැඩි මේ හරිතාගාර වගාවට. ඔව් දැන් හරිතාගාර වගාවන්ට වගාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්, මේ වෙන විදිහට පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබතුමන් ගෙවතු අලංකරණ ශිල්පියෙක් සහ කෘෂි උපදේශකෙක් විදිහට මොන වගේ උපදෙස්ද දෙන්නේ මෙන්න මේ දේවල් පිළිපදින්න දැන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අවසන් වශයෙන් අපි කතා කරමු දෙන උපදෙස් මාලාව පිළිබඳව? ඔව් අපි දැන් පියවරෙන් පියවර කියලා දෙනවා. ඒ කියන්නේ කිසිම මුදලක් ගන්නෙත් නැතුව ඉතින් ඒවා ඉතින් අර සේවයක් විදිහටත් අපි ගොඩක් මාධ්‍ය හරහා එහෙම අපි ගොඩක් කියලා දෙනවා මෙහෙම මෙහෙම කරන්න එහෙම කියලා. ඊළඟට ඔවුන්ට ඒ කියන්නේ මුල ඉඳලම කරන්න ඒ උපදෙස් හැමදේම තියෙනවා. ඉතින් ගොඩ දෙනකෝ අපිට කෝල් කරලා එහෙම අහගෙනත් කරගන්නවා. ඊට අමතරව ඒවා නිර්මාණය කරගන්න බැරි කෙනට අපි නිර්මාණය කරලත් දෙනවා. මොකද ගොඩ දෙනෙක් අපෙන් නිර්මාණය කරගන්න කැමති අර වගකීමක් තියෙනවා. එයා අනාථ වෙන්නේ නැහැ කියලා එයා දන්නවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව කරපු අයගේ කමෙන්ට්ස් මත ඔවුන් ඒකට අත ගහනවා. ඉතින් මේක වැටෙන්නේ නැහැ අනිවාර්යෙන් අපේ නම් පිටිපස්සෙන් මේ ඉඳලා ඔබට වැටෙන්න දෙන්නේ නැතුව මේකෙන් ජය ගන්න උදව් ගන්නවා. ඔව් අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ ජාතික කාර්යාවයක් නැහැ. නිවැරදිවම හරිතාගාර වගාවන් වර්තමානයේ වෙනුවෙන් අනාගතයේ වෙනුවෙන් ප්‍රවර්ධනය කිරීම අපේ යුතුකමක්. ඒ වෙනුවෙන් ගිවිතු අලංකරණ ශිල්පී සහ කෘෂි උපදේශක කැලුම් රන්දීම මහත්මයා විශාල වූ කාර්යාවයක් කරන අපි සුබ ප්‍රාර්ථනා කරනවා. වගේම බෙහෙවින් විශ්වාසය ද අපිත් එක්ක ජීවිතාර්ථයේ වැඩසටහනට එකතු වුණාට ආයිබෝන් ඔබතුමන්ට. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න ජීවිතාර්ථ සමගින් ඔබට වටින බොහෝ දේවල් මේ රට කෘෂිකාර්මික පාරිස්ථිතික රටාවත් එක ස්වයංපෝෂිත ආර්ථිකයක් බවට ගෙන යන ගමනේදී අපි අපේ මාධ්‍ය වගකීම ආකාරයෙන් ඉටු කරමින් වටින වැඩසටහන් ඔබට දායාද කරන්න සූදානම්. රැඳිලා ඉන්න හරිත ටීවී සමගින් අපි අදට සමගන්නවා. ඔබට සුබ දවසක්. අපේන උරුමය සොයා
අපේ කමට ඉඩ තියා රසත් සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසත් සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගුවි තේතට සවි ශක්තිය අය දින රසත් සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි රසත් සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොල සත් වග සුරකින බවට සපත කළ